පාදුක්ක පොලිස් වසමේ ගලගෙදර අංක 105 බීලිපිනේ පදිංචි දේවගේ තිලින දර්ශන දරුවන් සිවුදිනෙක්ගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවයි මීට වසර 3කට පමණ ඉහතදී ඔහුගේ පියා ගිලවැල්ලාගෙන සියදිවි නසාගන්නේ ඌලන්නට බැරි වූ දරුබර නිසායි ඒ වන විටත් වයස අවුරුදු 40 ඉක්මවා සිටි තිලිනගේ අම්මට දරු 4 දෙනා උස්මහත් කිරීම සිහිනයක්ම පමණක් වුණා පිරිමියෙක්ට කරන්න බැරි වෙච්ච දේ මම තනි ගෑණි කොහොම කරන්නද එලෙස සිතමින් ඇය කොතරම්නම් පසුතැවෙන්නට ඇද්ද බියට මෙම්ම දුකට පත්වන්නට ඇද්ද ඇයට ලොකුම ගැටලුව වුණේ බාල දියණියන් දෙන්නයි වැඩිමහල් දියණිය විවාහ කරදී බාල දැරියන් දෙන්නා පරිවාසයට බාර දී එකම පුතා පමණක් තමා සන්තකයේ තබා ගැනීමට ඇය කටයුතු කරන්නේ එය පවුලේ ආර්ථික දරිද්‍රතාවයට හොඳම විසඳුම යයි සිතාගෙනයි තිලින පුතා පාසල් අධ්‍යාපනයට එතරම් දුරට යමුනේ නැහැ එය ඔහු යම් මානසික ආබාධිත තත්වයකින් පෙළුණු නිසායි එහෙත් ඔහුට ඇත්තේ රෝගී තත්වයක් නොව නැතිබරිකම නිසා ඇති වූ අසරණ භාවයක් බව සමහරුන්ගේ අදහස වුණා තිලිනගේ මවට තරුණ පොල් කඩන්නේ කමුවන්නේ ඔය අතරතුරේදී ඔහු දෙමළ සිංහල කලවම්මයි වැස්සකටවත් පාසල් නොගිය ඔහු දන්නා කාලයක සිට කුලී වැඩවල යෙදෙමින් කීයක් හරි හොයාගෙන ජීවිතය ගැටගසා ගත්තා පසුව පොල් කැඩීම වෘත්තිය කරගත් ඔහුට තිලිනගේ මව හමුවන්නේ පොල් කැඩීම සඳහා ගලගෙදර ගිය අවස්ථාවකදී දෙදෙනා අතර විශාල වයස් පරතරයක් ඇත අදවන විට පොල් කඩන්නාගේ වයස අවුරුදු 29කි තිලිනගේ මවගේ වයස අවුරුදු 42කි මේ වයස් පරතරය හෝ ඇය සිවුදරු මවක් වීම හෝ පොල් කඩන්නාට ප්‍රශ්නයක් උනේ නැහැ ඔහු තිලිනගේ මව නීත්‍යානුකූලවම සිය බිරිය කරගන්නේ ඒ නිසයි ඒ මීට වසරකට පමණ ඉහතදී මොහු ඇයගේ නිවසේ පදිංචියට පැමිණියා එය ගරා වැටුණු ඉතා කුඩා දිලිඳු පැල්පතක් කුඩා කාමර දෙකකින් සමන්විත මේ නිවසේ මවත් බාප්පා සමග ගැටවර තිලිනද කල් ගෙව්වා තරුණයෙක් සමග විවාහ වූ අම්මාට තිලින ආම්බම් කිරීමට හැකි වුණේ නැහැ ඔහු නිතරම මව සමීපේ රාත්‍රියේ ගෙවා දෙමීමට උත්සාහ දරන්නට ඇත්තේ මනෝවිද්‍යාවට අනුව පිරිමි දරුවන් මව කෙරෙහි දක්වන ලිංගික ආකර්ෂණයත් මවාසලට පිට පිරිමියෙකු තියා පියාවත් ලංවනවාට පිරිමි දරුවන් අකමැතිය යන නියමයන්ට අනුව විය යුතුයි කාගේවත් වැඩි ඇස් බැල්මක් නැති තිලින මත්වතුර දුම්පානේ වැනි ක්‍රියාවලට යොමු වූ අතර දැඩි දඩබ්බරයෙක් ද වුණා පසුගිය 12වෙනිදා උදේ තිලිනගේ මව පාදුක්ක පොලිසියට එන්නේ සිය ලාබාල සැමියත් එක්කයි ඇය පැමිණ තිබුණේ පැමිණිලි ලක් කිරීමටයි ඒ පෙරදින සවස් යාමේ සිට තම එකම පුතා තිලින අතුරුදහන් වීම නිසායි ඇයගේ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් වුණා අනතුරුව මෙම තරුණයාගේ අතුරුදහන් වීම ගැන අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළා ඊට අමතරව ඔහු සොයා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තොරතුරු සෙවීමටද ඔහු කටයුතු කළා මෙලෙස තොරතුරු ලැබෙන්නට පෙර සිටම පොලිසියේ සැකය පොල් කඩන්නා වෙත එල්ල වී තිබුණා ඒ තිලින අතුරුදහන් බවට පැමිණිලි කිරීමට බිරිය සමග පැමිණි දිනේද ඔහුගේ හැසිරීම රටාව අසාමාන්‍ය බව ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට වැටහී තිබුණ නිසායි කට උත්තරයක් ලබා ගැනීමට ඔහු පොලිසියට කැඳවන්නේ දරුවාගේ අතුරුදහන් වීමට සෑම අතකින්ම ඔහු වෙත සැකයේ එල්ල වෙද්දී පුතා මුරණ්ඩුයි තමයි ඒ වුණාට මාත් එක්ක යාළුයි මට ආදරෙයි මම ඇයි සර් ඒ ළමයාව මරන්නේ ප්‍රශ්න කිරීමට කැඳ වූ පොල් කඩන්නා එලෙස පවසද්දී විමර්ශන නිලධාරීන්ගේ ඇස් යොමු වී තිබුණේ ඔහුගේ මුහුණෙන් පිළිමිගුවන ඉරියව් දෙසටයි ඒවා අව්‍යාජ නැත ඔහුගේ දෙතොල් වියලි සුදුමැලිව ගොසින් මුවෙන් පිටවන වචනද පැටලිලි සහිතයි විමර්ශන කණ්ඩායම ප්‍රශ්න කිරීම දැඩි කරන්නේ මොහු යමක් සැඟවීමට උත්සාහ කරන බව සහසුද්දෙන්ම වටහා ගැනීමෙන් අනතුරුවයි මම ඇත්ත කියන්නම් සර් ඒ පුතාව මරලා හැංගුවේ මම තමයි දින කිහිපයක් හිතේ හිර කරගෙන හිටි අපරාධයක තොරතුරු ඔහු එකින් එක හෙලි කරන්නට වුණා ඔය පුතා මගේ පවුලත් එක්ක ළඟින් ඉන්නවා වැඩි මම ඒකට කැමති නැහැ තමන්ගේ පවුල කියන්නේ ඒ ළමයාගේ අම්මානේ ඉතින් පුතා අම්මාගේ ළඟට වෙලා හිටියාම තමුන් මොකටද කැමති නෑ සර්
ළඟට වෙලා ඉන්නවා විතරක් නෙමෙයි ඌ මගේ ගෑණිත් එක්ක එකට ඉන්නවා මම දැකලා තියෙනවා ඔහු එලෙස පවසද්දී විමර්ශන කණ්ඩායම උඩබිම බලන්නට වුණා ඒ වයසින් කොපමණ මුහුපුරා ගියත් අම්මාට තුරුල් වී සිටින්නට දරුවන් දක්වන අසීමිත ආශාව ගැන අධ්‍යක්ීම් ඇති නිසායි ඉතින් තමුසේ දරුවාට මොකද කළේ කෝ දරුවාගේ බොඩි එක ලියන්වල ඇලට දැම්මා සර් තිලිනගේ මලසිරුර සෙවීමේ පරීක්ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි දරුවා ඇලට දැමුව අයයි කියන ස්ථානයට මහපාරේ සිට එතරම් දුරක් නැතත් එතනට ළඟා වීම දුෂ්කරයි ඒ ලඳු කැලෑවක් මැදින් යා යුතු වන නිසායි ලියන්වල පාලමට එපිටින් වූ පල්ලියට අයත් බැම්මයින්ින් මාර්ගහ ලියද්ද දෙසට යා යුත්තේ අඩිපාරක් දිගේ දරුවා දැමුව ස්ථානය ඇල මාර්ග දෙකක් එකතු වී සෑදුන තුන්මුල්ලක් වැනි පොල් කඩන්නා පෙරටු කරගෙන ගිය පොලිස් කණ්ඩායමට මොහු දරුවව ඇලට දැමුව ස්ථානය පෙන්වීය එතන හිස් බියර් කෑන් එකක් සහ රබර් සිරප්පු කූට්ටමක් ද වුණා ඔය සිරප්පු දෙක තිලිනගේයි බියර් ටින් එක අපි දෙන්නා බීපු එක පොල් කඩන්නා එලෙස පවසා තමා තිලින ඇලට දැමුවේ එම ස්ථානයෙන් බව පැවසුවද ජලය වේගයෙන් පහළට ගලා යන බැවින් එතන තිලිනගේ සිරුර තිබිය නොහැකි බව පොලිසියට වැටහුණා මම තිලින ඇලට දානවත් එක්කම පහළට ගහගෙන ගියා ඔහු තමා දුටු දේ එලෙස පැවසුවා තිලිනගේ සිරුර සෙවීම ආරඹුණා ඒ සඳහා පොලිසියට නොමද සහයක් ගම්මුන්ගෙන්ද ලැබුණා කට්ටියම එකතු වී තිලින සොයා ඇලයුර දිගේ පහළට ගමන් කරන්නට වුණා එලෙස මීටර් 800ක් පමණ පහළට යද්දී ගංයුරට ආසන්නයේ ගසක පැටලි පාවෙමින් තිබෙන පුද්ගල මලසිරුරක් දැක ගන්නට හැකි වුණා ඒ තිලිනයි දින 3කට පෙර ඇලට දැමුව තිලිනයි ඔහුගේ සිරුර වට කරගෙන කබර ගොයිරැලකි උන් එලවා දැමීමද ලෙහිසි පහසු වුනේ නැහැ විමර්ශනයේට අදාළ වන සියලු අංශ කැඳවීමෙන් අනතුරුව සිරුර ගොඩ ගැණුණා එය දුටු බොහෝ දෙනාගේ මුවගට සුසුමක් නැගුණේ තාත්තා නැති අසරණ කොල්ලාට වෙච්ච අපරාධයක් යන වදනද සමගයි තිලිනගේ සිරුර පුරා ලනුවත ඇත ඇඳ සිටි රතු පැහැ කමිසය ඉරි හිසකෙස් වලින් අඩකට වඩා ගැලවී ගොසින් සිරුරේ මුහුණ පපුව අතක් ඇතුළු බොහෝ කොටස් කබරගොයි විසින් කා දමා ඇත එබැවින් නොදන්නායෙක්ට මේ කවුරුන්දයි හඳුනා ගැනීමට නොහැකි ගොඩට ගා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කෙරෙනු අතර ඝාතනය ගැන පොල් කඩාඩනාගෙන් ප්‍රශ්න කිරීම ආරඹුණේ ඉන් අනතුරුවයි සර් මං එයාගේ අම්මගේ ස්වාමි පුරුෂයා ඒත් තිලින මට කැමති නැහැ මම මගේ පවුල ළඟ ඉන්නවට කැමති නැහැ නිතරම මාත් එක්ක රණ්ඩුවට එනවා ගහගන්නවා ඒ මොනව කළත් මාත් එක්ක කතා බහ කරලා හොඳිනුත් ඉන්නවා තිලින එයාගේ අම්මාට තුරුල් වෙලා ඉන්නවට මම කැමති නැහැ එයාට පොඩි මොළේ ආබාධයකුත් තිබුණා ඒක නිසා කියන දෙයක් අහන්නෙත් නැහැ ඒක නිසා තමයි මම මෙයා විවරයක් කරලා දාන්න තීරණය කළේ එදා 11 වෙනිදා හවස 3:00 මාර වෙද්දී මෙයා ගෙදර ඇවිත් හිටියේ නැහැ එයාගේ අක්කා බැඳලා ගිහින් පදිංචි වෙලා ඉන්නේ ගල ගෙදර මම්මගේ බයිසිකලෙන් තිලින හොය හොයා යද්දී එයා ගල ගෙදර පාලම ළඟ හිටියා බියර් එකක් අරන් දෙන්නම් කිව්වම එයා පැනලා කැමති වුණා එයා බොන්න හරි ආසයි මන් තිලිනව බයිසිකලේ තියාගෙන බාර් එක ළඟට ආවා මොහු බාර් එකෙන් මිලදී ගන්නේ මිලිලීටර් 375ක කුඩා බියර් ටින් එකක් එය තිලිනගේ අතර දෙන පොල් කඩන්න ඒ අසල වූ සිල්ලර කඩයක් වෙත ගොස් රුපියල් 30ක් දී ලණු කැරලි දෙකක්ද මිලදී ගත්තා අනතුරුව දෙදෙනා පාපැදීන් ලියන්වල ඇල අසලට යන්නේ බියර් කෑන් එක පානය කිරීමටයි මේ කුඩා බියර් කෑන් එකෙන් තිලිනට ලැබෙන්නේ භාගයක් පමණි බාප්පා ආදරයට රැගෙන දුන් බියර් භාගයේ බී ඉදිරි භාගය බාප්පා අතට පත් කරන තිලින ගලා බසින ඇල දෙස මහත් ආශාවකින් බලා සිටින්නට වුණා මොකද ඇලේ වතුර දැක්කම ආස හිතෙනවද ඔව් මට ඇලේ බැහැලා නාන්න ඕන තිලිනගේ මුවින් පිට වූ මේ වදම් පෙළ පොල් කඩන්නාට ඉබ්බා දියේ දාන්නක් බඳුණා හරි ඇලට බැහැලා නාන්න හැබැයි බහින්න කලින් මම ඔයාගේ අත් දෙක ගැට ගහනවා මොකද හදිස්සියේවත් වතුර පාරට ගහගෙන ගියොත් මට ඔයාව ලණු පොටෙන් ඇදලා ගන්න පුළුවන් පොල් කඩන්නාගේ මේ ආදරය ගැන තිලිනට කිසිම සැකයක් ඇති වුණේ නැහැ. එලෙස සැක සිතන්නට තරම් ඔහුට මුහුපුරා ගිය බුද්ධියක් ද නැහැ. ඔහු සිය කැමැත්තෙන්ම දෑත් එක්කොට පොල් කඩන්නා දෙසට දිගු කරන්නේ
ඇල දෙසම බලාගෙනයි. මම එකලණු කැරැල්ලකින් තිලිනගේ අත් දෙක එකට තියලා හොඳට ගැට ගැහුවා. ඊට පස්සේ අනිත් ලණු කැරැල්ල අරගෙන බැඳපු අත් දෙක කකුලට තියලා ගැට ගැහුවා. ඒත් තිලිනට මුකුත් තේරුනේ නැහැ. එයා ඇල දිහාම බලාගෙන හිටියා. මම එක පාරටම පිටිපස්සෙන් තිලිනව ඇලට තල්ලු කළා. ඇලට වැටුණු ගමම් තිලින වතුරේ ගිලුණා. කෑ ගැහුවේ නම් නැහැ. ඊට පස්සේ තිලින ඇල දිගේ පහළට ගහගෙන ගියා. ටික දුරක් යනකම් ඉඳලා මම ගෙදර යන්න ගියා. සිය බිරියගේ පළමු කසාදියේ එකම පිරිමි දරුවා ඝාතනය කළ අයරු පොල් කඩන්නා එලෙස පාපොච්චාරණය කළා. දඩබ්බරෙක් වූ තිලින තමන්ට රිසි ලෙස ගමන් බිමන් යමින් කල් ගෙවූ අයෙක්. එබැවින් ඔහු කළුවර වැටලක් නිවසට නොපැමිණීම මවට එතරම් ලොකු ගැටලුවක් වුණේ නැහැ. එහෙත් සවස පහ පහ මාර වෙද්දී නිවසට ගොඩ වූ සැමියාගෙන් තිලින කෝලෙසින් අසන්නට ඇත්තේ නිකමට මෙනි. ඔහුගෙන් ලැබුණු පිළිතුර වුණේ මම දන්නේ යන්නයි. රාත්‍රිය උදා වුණා. තිලින ගෙදර ආවේ නැහැ. අම්මාට ඒ ගැන ඉහිලුම් නොදුන්නත් සුළු පියා එනම් පොල් කඩන්නා එය එතරම් සැලකිල්ලකට ගත්තේ නැහැ. මධ්‍යම රාත්‍රිය පසු වුණා. ඒත් තිලින නැහැ. දියණියගේ නිවසේ හෝ දන්නා හඳුනන නිවෙස්වලට ගොස් තිබුණේද නැහැ. ඇය සැමියා සමග පාදුක්ක පොලිසියට යන්නේ තවදුරටත් බලා සිටීමෙන් පළක් නොවන බව වැටහීමෙන් අනතුරුවයි. අත්අඩංගුවටගත් පොල් කඩන්නා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තිලිනගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ව්‍යුත්ත තීන්දුවක් ලබා දී තිබූ අතර මරණයට හේතුව සොයා ගැනීම සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කෙරුණා. සීල් කරන ලද පෙට්ටියක බහාලු තිලිනගේ නරක් වී ගිය සිරුර බාරගත් මව කාගේ කාගේත් උදව් උපකාරයෙන් අවසන් කටයුතු ඉටු කළා. දැන් ඇයට පුතාත් නැහැ. ලාබාල සැමියත් නැහැ. තිලින ඝාතනය කිරීමට මුල් වූ බව කියන කරුණ ගැනද පොලිසිය මවගෙන් ප්‍රශ්න කළා. ඇය පවසා තිබුණේ මානසික ආබාධිත තත්ත්වයකින් පසුවන තම පුතා නිතරම තමා සමීපයේ කල් ගෙවීමට ප්‍රියකරන නමුත් මවකට පුතෙකුට නුසුදුසු ක්‍රියාවලියක කිසි දිනක නොදියුණු බවටයි. පාදුක්ක පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිස්සංක ප්‍රමුඛ අපරාධ ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොහාන් ජයසිංහ ඇතුළු කොස්තාපල්වරුන් වන ලියනගේ කුමාර මදුෂාන් ප්‍රියදුරු කොස්තාපල් මදුෂාන් විමර්ශන සඳහා එක් වුණා. ලිපිය තක්සිලා ජයසේකර. උපුටා ගැනීම මාංචු පුවත්පතින්.